ජනාධිපති මන්ත්‍රීයේදී අද පෙරවරු 10ට පමණ සාකච්ඡා ආරම්භ වූ බව වාර්තා වනවා. රටේ පවත්න වත්මන් තත්ත්වයෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. පසුගිය 9 වනදා රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම් වලින් අනතුරුව ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැත්වෙන පළමු හමුවමයයි. මේ අතර රටේ ප්‍රශ්න විසඳමින් ආර්ථිකය ගොඩනගන ගමනේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා ඊයේ ප්‍රකාශ කළා. අද දිනේ ඕට්ටුවේ රැස්වීමක් තියෙනවා. විශේෂයෙන්ම මම කියන්න තියෙන්නේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට තීරණයක් ගත්තා. ජනාධිපතිතුමා අගමැතිවරයා හැටියට පත් කර ඕනම මන්ත්‍රීවරයෙක්ට උදව් කරන්න. මොකද හේතුව මේ වෙලාවේ රට තියෙන්නේ දේශපාලන පටු බේද පක්ෂපාත බලන වෙලාවක් නෙමෙයි. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉල්ලන්නේ එකිනෙකාට ඇඟිලි දික් කරන දේශපාලන විරෝධාකල්ප අයින් කරලා. ඉතින් පත් කරලා ඉන්න අගමැතිවරයාට මොන ප්‍රශ්න තිබ්බත් මේ රට මේ තියෙන ආර්ථික තත්ත්වෙන් ගොඩ ගන්න අපි උදව් කරන්න ඕන කියන කාරණේ මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. මටත් තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයත් ගැන විරෝධාකල්ප රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු දේවල් ගැන ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි ඒ සියල්ල අමතක කරලා මේ වෙලාවේ එකහුවෙන්න ඕන කියන කාරණේ මතක් කරනවා. දැන් මේ වෙලාවේ රටට ඩොලර් ටිකක් ගේන්න පුළුවන් නම් මේ තියෙන තෙල් පෝලින් නවත්වන්න පුළුවන් නම් ගෑස් පෝලින් නවත්වන්න පුළුවන් නම් මිනිසුන්ට ගෝ ජනතාවට පොහොර ටිකක් ලබා දෙන්න පුළුවන් නම් ඒක මොන යකා කරත් කමන්නේ අපි උදව් කරන්න ඕනේ. ඒ අරෙන්ද රනිල් වික්‍රමසිංහ මහත්තයක දේශපාලන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ඒක ප්‍රතිපත්තිය හොඳයි කියලා යන ගමන නෙමෙයි. නමුත් මේ වෙලාවේ හැටියට ජාත්‍යන්තරත් එක්ක කතා කරලා යම් කිසි අපිට ආධාර ගන්න වෙලා තියෙනවා. දැන් ඩොලර් ඕනේ ඇත්ත කතාව ඒකනේ. ඉතින් ඩොලර් ටික දෙන්න ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට. ඉතින් ඒ කටයුත්ත මෙතුමා මේ වෙලාවේ කරලා දුන්නොත් ඒක රටට යහපතක් වෙන්නේ. ඉතින් අපි ඒ යහපත විතරයි බලාපොරොත්තු වෙන්නේ. එතුමාත් ලොකු කැපවීමක් කරලා තියෙන්නේ මේ වෙලාවේ කොන්දේසි විරහිතව මේක බාර ගැනීම. බලන්න හොඳ නැත්නම් ඒකත් වෙලා විශ්වාස මගේ කරන එළවල දාමු. එච්චරයි කරන්නේ තියෙන්නේ. දැන් මේ වෙලාවේ හැටියට දැන් වැඩක් කරන්න යනවා. දැන් ඩොලර් ටිකක් බැහැලා තියෙනවා. මේ වෙනකොට ෂාමා කට් එක නැගලා තියෙනවා. ඉතින් ඕක ගියොත් මිනිහා හොඳ වෙයි.